දිවිතුරා කතාවට ගොඩක් ආදරය කරනවව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉදිරියේදී ඊෂගේ ජයග්‍රහණයත් එක්ක අගස්ති අමතක වෙලා කරන දෙයක් පිළිබඳව. ඉතින් මේ දේ නිසා මිනිස්සු ගොඩක් පුදුමයට පත්වේවි සහ වින්ඩි කලබලයට පත්වේවි. ඉතින් ඒ ගැන දැනගන්න වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාට පුළුවන් වේවි මම අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. ඉතින් මේ වෙනකොට ඔයා දන්නවා ඒ තමයි ඊෂ වගේම විශාල් මේ ඇතුළු කට්ටියම ඉදිරි වටේට යන්න පුළුවන්ද කියන දේ දැනගන්න නොවිසිල්ලෙන් බලන් ඉන්නවා. හැබැයි මේගොල්ල මේ විදිහට බලන් ඉන්න අතරේ අචිනේ උත්සාහ කරනවා කොහොම හරි ඊෂව මේ තරඟ වටේන් එළියට දාන්න. ඉතින් ඇත්තම කියනවා නම් ඊෂ විතරක් නෙමෙයි මේ තරඟින් දක්ෂතා තියෙන හැමෝම එළියට ගිහිල්ලා විශාල් විතරක් මේ තරඟේ ඉන්නවා නම් තමයි අචිනේ ඇතුළු කට්ටිය කැමති. ඉතින් කොහොම වුණත් දැන් අචිනේ තමන්ගේ උත්සාහය ධර්මයෙන් නිඳලා දැන් හිතන්නේ ඊෂව එළියටම විසි කරන්න පුළුවන් වේවි කියලා. හැබැයි තේමි අවසන් මොහොතේ කරපු දේ නිසාම ඊෂට ඊෂගේ ජයග්‍රහණය ලැබුණ කියන දේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් දැන් ගොඩක් වෙලා අගය කරලා ඉතින් නිවේදකයා මේ තීරණය දැනුම් දුන්නට පස්සේ ඇත්තටම අගස්තිට උන් හිටි තැන් අමතක වේවි. මොකද පහුගිය කාලෙම ඔය වින්දි උනත් කිව්වේ ඊෂා එළියට කැපේවි කියලා. අවංකවම හදවතේ ලොකු බයක් ගැබ්බෙලා තිබුණා. ඊෂ මේ තරඟෙන් අයින් වුණොතින් තමන්ට ඊෂව නැවත වතාවක් දකින්නවත් ලැබෙවිද කියලා. ඉතින් ඒ බයත් එක්ක ජීවත් වෙච්ච අගස්තිට ඇත්තටම හිත ඇතුලෙන් අර තරුපති වගේ ඒ වගේම සමාධි සීයමේ හැමෝම වගේ බලාපොරොත්තු වෙනවා ඊෂ දිනලා ඊළඟ වටේට යන්න ඕනි කියලා. ඉතින් එහෙම හිත යටින් හැමෝගෙම හංගගෙන හිටපු ඒ ආසාව අර කන් දෙකට ඇහෙනකොට අවංකවම කියනවා නම් අගස්ති කලබලයට පත් වෙනවා. ඉතින් අගස්තිට ඒ වෙලාවේදී අමතක වෙනවා තමන් මුළු ලෝකෙන්ම ඊෂා තමන්ගේ දුව කියලා සංගවගෙන ඉන්න කතාව. ඉතින් ඒ වෙලාවෙම ස්ටේජ් එකට දුවගෙන ගිහිල්ලා ඊෂට සුබ පතන්න අමතක කරන්නේ නැහැ. ඉතින් අවංකවම කියනවා නම් මේ දර්ශනය මුළු රටක් බලාගෙන ඉන්නව සහ ඇත්තම කියනනම් මෙතන ඉන්න හැමෝම පුදුම වෙන අතරේ වින්ඩිට ලොකු දුකක් වින්ඩිට ලොකු ඉරිසියාවක් ඇති වෙලා ඒ අතරින් කේන්තියකුත් එන්න ලොකු ඉඩකඩක් තියෙනවා කියන දේ කියන්න ඕනේ. ඉතින් පස්සේ මේකට නිවේදකේ හේතුව විමසුවට පස්සේ අනිවාර්යෙන් අගස්ති කියන්නේ තමන්ගේ සින්දුව ලස්සනට ගායනා කරපු නිසා සහ බොරු දේවල් සමාජගත කරලා තිබුණු නිසා ඊෂ ගැන මේ විදියට තමන් සතුටටපත් වුණා කියලයි. ඉතින් ඔයාටත් අදහසක් ඇති පහලින් කමෙන්ට් කරන්න.